අපේ මාතෘකාව තමයි වැලන්ටයින් දිනේ ඉතිහාසය. ආදරවන්තයින්ගේ දවස නැත්තම් වැලන්ටයින් දවස අතීතයේ ඉඳන් ලොව වටා බොහෝ දෙනා සමරන මේ දවස ඇත්තටම මොකක්ද? ආදරවන්තයින්ගේ දවසේ ඉතිහාසය ගැන විශාල ඉතිහාස කතා ගොන්නක් තිබුණත් හරියටම ඒ ඉතිහාසය මෙයයි කියා ස්ථිර කරන්නට තවමත් කාටවත් නොහැකි වී තියෙනවා. මෙවකට රෝමයේ පාලනය කර ඇත්තේ දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින්නි. ඔහු ඉතාමත් අභිලාෂිකාමී පාලකයෙක්. ඔහුගේ සටන්වලට ඔහුට සෙබළුන් විශාල වශයෙන් අවශ්‍ය වුණා. තම පවුල්වලින් වෙන් වී දීර්ඝ කාලයක් යුදබිමේ සේවය කිරීම නිසා මෙම සෙබළුන්ගේ සිත් ව්‍යාකූල වී තිබුණා. මෙම තරුණ සෙබළුන් සෑම විටම කල්පනා කළේ ඔවුන්ගේ ආදරවන්තයින් ගැනයි. මෙය දෙවන ක්ලෝඩියස් අධිරාජයා ඉතාමත් අසතුටට පත් කරපු හේතුවක් වුණා. තමන්ගේ අධිරාජ්‍යවාදී සටන්වලට මුල්තැන දුන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විවාහ වීම මුළුමනින්ම තහනම් කරනු ලැබුවා. නියෝගයේ අයුක්තිය වටහාගත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව නොසලකා හරිමින් තරුණ පින්වතුන් වෙනුවෙන් රහසිගතව විවාහය සිදු කළා. වැලන්ටයින් පූජකතුමාගේ මේ ක්‍රියාව ආරංචි වූ දෙවන ක්ලෝඩියස් අධිරාජයා ඔහුට මරණ දඩුවම නියෝග කළා. ඔහු මරණයට නියම වී සිරගත වී සිටියදී ඔහු විසින් විවාහ කර දුන් තරුණ යුවළවල් තමන්ගේ කෘතඥතාව පෙන්වීමට මුරකරුවන්ට හොරෙන් ඔහුට රෝස මල් සහ ලියුම් හිරගෙදර කවුළු අතරින් දැමූ බවට මේ ඉතිහාසයේ සඳහන් වෙනවා. සිරගතව සිටියදී වැලන්ටයින් පූජකතුමා සිරගෙදර ප්‍රධාන බන්ධනාගාර නිලධාරියාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් බවට තවදුරටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔහුගේ මරණ දඩුවම ක්‍රියාත්මක වුණ පෙබරවාරි 14 වෙනි දින ඔහු ඇය වෙත ලිපියක් යවා තිබෙනවා. මෙම ලිපියේ අවසානයේ ඔහු ඔහුගේ අත්සන තබා කියා තිබුණේ From your Valentine නැත්තම් ඔබගේ වැලන්ටයින් වෙතින්. ඔහුට කරන ගෞරවයක් ලෙස වැලන්ටයින් දිනය නැත්නම් ආදරවන්තයන්ගේ දිනය නම් කරන බව අපිට ඉතිහාසයේ ප්‍රකාශ කරන්නේ මේ ලෙසයි. ලොව පුරා ආදරය බෙදාගන්න ඔබ සියලු දෙනාටම ආදරණීය වැලන්ටයින් දිනයක් වේවා. ඉතින් මේ වගේ තවත් තොරතුරු දැනගැනීමට අපේ FTTV YouTube මාලිකාව තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon සලකුණ යොදන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you.